පරිණත දේශපාලකෙකුණු ලක්ෂ්මන් කිරිවැල් ඇමතුමා සමහරට එතුමාගේ වයස නිසා වෙන්නේ නැති අමතක වෙන්නේ නැති මොකද්ද උනේ කියලා මම ඔබතුමාට මේ ඔබතුමාලා අස්සන් 2003 පෙබරවාරි මාස 7 වෙනිදා අස්සන් කරපු ගිවිසුම ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන්නේ නමුත් ඔබතුමාට හොඳට ඉංග්‍රීසි භාෂාව තේරෙනවා මේක මුළු රටටම ඇහෙන්න මං කියන්නම් ඒතර ඔබතුමාම තීරණය කළ රටට කියන්න මම කියන්නේ ඇත්තද ඔබතුමා කියන්නේ ඇත්තද මේ ගිවිසුම පටන් ගන්නේ The agreement is made and entered into on the 7th day of February in the year of 2003 at Colombo. Again, 2003 කියන ගෞරව අමාත්‍යමනි ඔබතුමා අමාත්‍ය ධූරයක් දරපු ආණ්ඩුව තිබුණු කාලේ. මේ ගිවිසුමේ සඳහන් වෙනවා whereas the CPC is possessed of the China Bay installation consisting of 99 storage tanks deemed to be having a capacity of approximately 10,000 metric tons each and other ancillary facilities including premises pipelines pumps loading discharging facilities for petroleum products situated on the land a sketch of which is in annex 1 hereinafter called and referred to as the storage facility garu amathuma meke kiyanne garu mantrithuma nissadda wenna ane meka garu amuth kadala nissadda wenna mantrithuma samvedi karanayak mata me karane pahedili karanna ida den etuma ada uttara denna denna nissadda vela the storage facility anu wen adas karanne tel tanki 99 ay kene kata man den kiyopu tamunnansala assan karapu giyusume chede sadan wenna ඊළඟයකින් කියවෙනවා and whereas the said LIOC has requested and the GOSL and CPC have agreed to lease the storage facility storage facility කියලා කලින් නිර්වචනය කරා ටැංකිය 99 කියලා and the land appertaining thereto to the LIOC for a period of 35 years සරල ඉංග්‍රීසි භාෂාව තේරෙනවා නම් ඔව් ඔව් කබීර් රෂිම් ඇතුමා මේක බොරුවක් කරන්නේ මම ඔබතුමාට කියන මෙතුමා මේක සභාව නොමග යවන්න එපා මොකද මේ ගිවිසුම අවබෝධතා ගිවිසුමක් MOU එකක් විතරක් අත්සන් කරා මාස 6කින් ගිවිසුමකට යනවායි කියලා උදගමම්පිලා එමෙතුමා මාස 6කින් මේ ගිවිසුමකට ගියේ නැහැ ඒ නිසා මේක නීති විරෝධීව තමයි LIOC එක තියාගෙන ඉන්නේ 2005 ඔබතුමන්ලා බලයට ඇවිල්ලා මේක ආපහු පවරව ගන්නවා කියලා පොරොන්දු වෙලා අවුරුදු 10කට ඇල්ලුවේ නැහැ ඊට අමතරව LIOC එකට එතන ලීසි තෙල් නිෂ්පාදනය කරන යාන්ත්‍රාගාරණයක් හදන්න ඉඩ පාඩු දුන්නා මේක ඕන වෙලාවක ගන්න තිබ්බා අවුරුදු 10ක්ම ගත්තේ නැ දැනුත් ගන්නේ නැ මං අහන්නේ දැන් ඔබතුමන්ලා දැන් මේක ආපහු පවර ගන්නවද නැද්ද එතකොට පෙට්‍රල් සෙන්ට් ටික ආපහු පවර ගන්නවද නැද්ද මේකට උත්තරයක් දෙන්නකෝ මම හිතනවා කබීරසින් ඇමතුමාට සරල ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන දේ තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා කියලා 35 years කියන්නේ ගරු කතානායකතුමනි 2003 කියන්නේ 2003 කියන්නේ 2003 තමුණාන්සලා ආණ්ඩුව කරපු කාලේ මේකේ අර කලින් ඡේදයේ කිව්වේ ටැංකිය 99 වෙම කියන එක ඊළඟ ඡේදයේ කියනවා ශ්‍රී ලංකා ආණ්ඩුව වසර ගරු කතානායකතුමනි ඔබතුමා කියන මේ ලේඛනයේ පිටපත මං කියන එක වැරදින හරි පිටපත පාර්ලිමේන්තුවේ සභාගත කරන්න කියන මේක පටන් ගන්නේ agreement relating to the what is the word agreement not an MOU agreement relating to the taking over of possession and related matters of the China Bay installation of the Ceylon Petroleum Corporation තමුන්නාන්සලා මේ ලේඛනයේ අතේ අතේ තියාගෙන කියන්නේ පුළුවන් නම් අපි මේක MOU කියලා තියෙන දුන්නේ නැහැ කියන ඔය කිව්සුම ගරු කතානායකතුමනි ඔය ගරු කතානායකතුමනි ඔය වැල්වට අරන් අවශ්‍ය නැහැ මම අහන්නේ ඉතුරු 85 අපි ඉන්දියාවට දීලා නැහැ ඒක තියෙන්නේ joint development අන්න ඒකයි මම අහන්නේ ඒකට උත්තරයක් දෙන්න ඕව නැද්ද ගරු කතානායකතුමනි මට මේක කියන්න ඉඩ දෙන්න මම මෙතුමන්ට අභියෝගයක් කරනවා කරුණාකරලා අහලි කරගන්න මෙතුමාගෙන් ඉතාලම සරල දෙයක් ඔබතුමාගෙන් ඉල්ලනවා එමතුමා ඔබතුමා කියනවනේ agreement එකක් තියෙනවා කියලා
මේ ඇග්‍රීමන්ට් එක සභාගත කරන්න ජනතාවට හෙළි කරලා පෙන්වන්න. එතකොට අපි පිළිගන්නම්. පෙන්වන්න ඇග්‍රීමන්ට් එකක් නිශ්චිතව තියනවාද කියලා. එතකොට අපි පිළිගන්නම්. මේක ගන්නවද නැද්ද කියලා කිරියල් අමතම ඇහුවා. මේක ගන්නවද නැද්ද කියලා මේ රටට අද කියන්න. බොහොම ස්තුතියි කැටුවට. දැන් ඔබතුමා උත්තර දෙන්න ඕක. හරි මේක මගේ අද දින මගේ කතාව ඇතුළත මම මේ ගිවිසුම සභාගත කරනවා. ඒ වගේ මම වුන්ට අභියෝග කරනවා. අර කියන MOU එක. හරි. වාම අද දවස ඇතුළත ඔවුන් සභාගත කළ යුතුමයි. මේ අපේ මේ මේ ඇමතිතුමා පළවෙනි කණිජ තෙල් ඇමතිතුමා නෙවෙයි සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමා ඊයේ රූපවාහිනී වැඩසටහනකට ගිහිල්ලා මේකේ ඇත්ත කතාව කිව්වා මෙතුමා කියන්නේ බොරු හරි 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 බොරු කියන්නේ සුසිල් ප්‍රේමජයන්ත ඇත්ත කිව්වා ඊයේ දැන් ඒක ඉවරයි එතුමා සභාගත කරුවා උත්තර හොයාගන්න ඊට පස්සේ චාමර ඇමතිතුමා මන්ත්‍රීතුමා කියන්නේ ගරු කතා නායකතුමා මේ ගැන හොඳට දන්නවා රනිල් වික්‍රමසිංහ මහත්තයා එතුමාගෙන් අහන්න කියලා ගිරියල්ලට හරි හරි බොහොම සුදි හරි 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 මට ඔබතුමාගේ ඔය මේ ડોකියුමන්ට් එකේ තියනවාද මාස 6කින් පසු ඉස්සිර කිවිසුමකට ලැබීම සඳහා වන යම් කොන්දේසියක් ඔගේ දාලා තියෙනවා කියලා ඔබතුමා මට කරුණාකරලා කියන්නකෝ එතකොට මේ දැන් අපේ කවුද මේ කවිරසින් මහත්තයා කියන්නේ මේක අස්සම් කරා හැබැයි මාස 6කට පස්සේ මේක නැවත ස්ථිර කිරීම සඳහා වන කිවිසුමකට එන්න ඕනේ කියලා මම අහන ඔබතුමාගෙන් එහෙම කැලලක් ඕක ඇතුලේ තියනවාද කියලා. ඔව්. ස්ථිර කිවිසුමක් නෙවෙයි මේට අදාළ කල්බදු කිවිසුම. කිවිසුම අත්සන් කළා ඉවරයි. කල්බදු කිවිසුම අත්සන් නොකළ නිසා තමයි. තමුන්නාන්සලා කල්බදු කිවිසුම කියන එක දන්නේ නැත්තම් දැන් ගරු කතානායකතුමනේ බොරුවට වාද කළ වැඩක් නැහැ. මම නිල කිවිසුමයි කියන එක අද මම පාර්ලිමේන්තුවේ සභාගත කරනවා. ඒ වගේම ලක්ෂ්මන් කිරියල් ඇමතුමයි කබීර සිං මන්ත්‍රීතුමයි අද දිනේ මේ කිවිසුම වැරදි කියනවා නම් හරි කිවිසුම ඔවුන් අත්සන් කළ හරි කිවිසුම අද දිනේ ඇතුළත සභාගත කළ යුතුයි. නැත්නම් කළ ප්‍රකාශ ජාතියට බොරු කිරීම සම්බන්ධයෙන් අද ජාතියෙන් සමාවගත යුතුයි කියලා අපි සඳහන් කරනවා. හරි හරි. දැන් ඉවරයි නේක. මේ දැන් ඔබතුමා කියනවානේ මේ දැන් ඔබ හිතානින්දා මේක ගන්න යනවා කියලා 2005 ඔබතුමාලා බලයට ආවම ඇයි ඔබතුමාලා ඒ වෙලාවේදී ඒ කිසිමක් කියනවා නම් අවලංගු කරයි ගත්තේ නැත්තේ මේ අවුරුදු 15ක් ගිහිල්ලා මොකද්ද මේ කතා කරන්නේ ඔබටත් මෙවැනි අලුත්ම වීඩියෝ දැක ගන්න අවශ්‍ය නම් වසවිස අපගේ YouTube නාලිකාව subscribe කරන්න වසවිස සයිබර් අවකාශයේ YouTube රසවින්දනාධිපති